අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා නමස්කාරය වේවා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම විලියම් එච් චිල්ඩ් මෙන්න මේ වගේ කියමනක් ප්‍රකාශ කරලා තියෙනවා වරායේ නැවක් නවතා තිබීම ඉතා ආරක්ෂිතයි නමුත් නැවක් හදන්නේ වරායක නවත්තල තියන නම් නොවේ නැවක් තවත් රටක් වෙත ගමන් කරනවා නම් අනිවාර්යෙන්ම ගැඹුරු මුහුද දිගේ අවදානම් සහගත ගමනක් යන්නම වෙනවා මොහොතක් හිතන්න ඉතින් මේ ජීවන නෞකාව සඳුරු ඉස්සව් වෙත ළඟා වෙන්න නම් අවදානම් සහිත ප්‍රදේශ පසු කළ යුතුමයි දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය දුදරුවන්ගේ නැන නුවණ පුබුදුවාලීමේ අරමුණින් දේශීය අභිමානයේ ලෝකිට ගෙන ගිය DSS සුපර් ස්පෝට් අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවයි අද දිනේ මෙම වැඩසටහන සජීවීව පටිගත කරනු ලබන්නේ මාතර මොරවක කීර්ති අභිවික්‍රම ජාතික පාසල් ශ්‍රවණාගාරයේ සිටයි දකුණු ලක කීර්තිමත් පාසල් දිත්වයක් වන මාතර කොටපොළ ජාතික පාසල සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර තරඟ වදින මේ සඳුරු අඩහෝරාවට සැපමිනි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.වයි. ධම්මිකා ප්‍රියදර්ශනී මැතිණියත් මාතර ප්‍රාදේශීය වෙළඳ නිලධාරී ලාල් පී. වැලවිට මැතිතුමාත් පාසල් නියෝජනය කරමින් සැපමිනි විදුහල්පතිතුමන්ලා ඇතුළු ඇදුරු මඩුල්ලත් සහෝදර ඔබ සමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා මෙතෙන් සිට වැඩසටහනේ ඉදිරි කටයුතු කරගෙන යාමට මාගේ මේ ගෞරවනීය ඇරයුම ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ගුණසේකරගේ පතිරණ මැතිතුමනි ඔබතුමන්ටයි බොම් සිටි දුව ඔබට පින්බර වාසනාවන්ත ශ්‍රේෂ්ඨ අනාගතයක් උදාවයි කියලා ප්‍රාර්ථනා කරනවා දේශේ අභිමානී ලෝකෙට ගෙන ගිය DSS සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවට සටහන තුළින් සුපුරුදු පරිදි අදත් අපි සූදානම් අපේ විනිශ්චය මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දැනුමයි වාසනාව වැඩසටහන් මාලාවේ සම්බන්ධිකාරක යුකේ තිලක් මනෝජ්පත් පලාල් මැතිතුමා එවගේම විශ්වවිද්‍යාලයට ආලෝකයක් වුණු රූපවාහිනී මාධ්‍ය පිළිබඳ හසල බුද්ධිමත් දැනුමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනිල් දෑරංගල මැතිතුමා එවගේම ඩී සන්ත සාපුරු සමාගමෙන් නියෝජනය කරන කලාපීය කළමනාකාර රංගම හිස් මැතිතුමා අපේ විනිශ්චය මණ්ඩලයේ නියෝජනය කරන එහෙම අද තුන්වෙනි වටේට තරඟ කිසිලා වාසනාව ලැබූ පාසල් දෙක හඳුනා ගමු මගේ දකුණු පස සිටින්නේ මාතර කොටපොළ ජාතික පාසලත් මගේ වම් පස සිටින්නේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයත් අපේ කණ්ඩායම් දෙකට සුබපත් සූදානම් තරඟ ආරම්භ කරන පළමුවම කොටපොළ ජාතික පාසලේ එම්පි දුසානේ සෙව්වන්දි දොට ලැබෙන පළමු ප්‍රශ්න දෙක නිසංක බල්ල රජුගේ පියා කවුරුන්ද දෙවන විමල ධර්ම සූර්යරත්තුමා තව උත්සාහ කරන්න පුළුවන් ශ්‍රී ජයගෝප රජතුමා දෙවෙනි ප්‍රශ්නේ ලෝ උසම දියැල්ල කුමක්ද නයගරා දියැල්ල තව එක් උත්සාහ කරන්න පුළුවන් ඒන්ජල් දියැල්ල ඒන්ජල්ස් දියැල්ල වෙනසුලාවේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ජීඑච් දිලින කවිෂ පුතර ලැබෙන පළමු ප්‍රශ්න දෙක නිසංක බල්ල රජුගේ මවගේ නම කුමක්ද? පාර්වතී දේවිය. පාර්වතී දේවිය. දෙවෙනි ප්‍රශ්නේ. ජපානයේ පිහිට ඇති ලෝක ප්‍රකට ගිනි කන්ද කුමක්ද? ෆුජියාමා ගිනි කන්ද. ෆුජියාමා ගිනි කන්ද. කොටපොළ ජාතික පාසලේ ජී. මල්මි විදුෂිකා දොට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. ශ්‍රී ජවහර්ලාල් නේරු මැතිතුමාගේ දියණියක් ඉන්දියාවේ නායිකාවට පත් වුණා. අපි අහන්නේ
එතුමියගෙ නම කුමක්ද යන්නයි ඉන්දිරා ගාන්ධි මෙතිනිය ඉන්දිරා ගාන්ධි මෙතිනිය තුට ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ දඹදෙනි යුගයේදී කාව්‍යකරණය පිළිබඳ නීති ඇතුළත් කොට රචිත කෘතිය කුමක්ද එලුසන්දස් ලකුණ එලුසන්දස් ලකුණ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ තිමුත් මන්දිල ඔබ ලැබෙන පළමු ප්‍රශ්න දෙක අයන් ලේඩි යන අන්වර්ථ නාමෙන් හැඳින්වූ බිතාන්නේ හිටපු අගමැති නෙගියේ නම කුමක්ද මාග්‍රට් ටැචර් මාග්‍රට් ටැචර් මැතිනි දෙවෙනි ප්‍රශ්නේ දඹදෙනි යුගයේදී භික්ෂු විනය හා විහාර පාලනය පිළිබඳ ලියවුණු කෘතිය කුමක්ද දරදාසිරිත දෞසාකරන් සිකවලඳ හා සිකවලඳ විනිස දඹදෙනි කතිකාවත දඹදෙනි කතිකාවත කොටපොල ජාතික පාසලේ KCD නෙත්මින් දුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක කොස්මාමා යන අන්වර්ථ නාමෙන් හැඳින්වූ පානතුරු ප්‍රදේශයේ උපන් ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ නම කුමක්ද ආතර්වේදී එස් මහතා ආතර්වේදී එස් මහතුමා හොඳයි පුතා ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ මේ අතවෙවුලනේ අතවෙවුලනෝනේ අපි ඒකට කියන යම් කිසි නම ඒ කියන්නේ පාකින්සන් පාකින්සන් රෝගයේදී මුලින්ම උදුරට ලක්වන්නේ ශාරීරික කුමන අංගයේද සුෂුම්නාව මස්තිෂ්කය ඒකට මොළේ කියලා කියනවා ලකුණු ලැබෙනව පිළිතුරු හරි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ W මිනුති නෙත්වින් දුට ලැබෙන පළමු ප්‍රශ්න දෙක SW ආදී බණ්ඩාරනායක මැතිතුමාගේ රජයේ බනිස්මාමාන ලෙස ප්‍රකට වූ සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කළ දේශපාලඥයාගේ නම කුමක්ද W දහනායක මැතිතුමා දෙවෙනි ප්‍රශ්නේ අක්මාවේ ශෛල විනාශ වීම නිසා ඇතිවන රෝගය කුමක්ද අක්මාවේ ශෛල විනාශ වීම නිසා ඇතිවන රෝගය කුමක්ද සිරෝසිස් මතපෙන් සූදානම් දූල පුතාලගේ වැදගත් අදහස් වලට ඔබේ අවධානය යොමු කරන්නට අපි පළමු අවස්ථාව ලබා දෙන්නේ කොටපල ජාතික පාසලේ MP දුෂානි සෙව්වන්දි දුවට. අවසරයි. අද මම ඔබට කියන්න යන්නේ වෙනස්ම විදිය ලොක්ඩවුන් එකක් ගැන. චීනයේ වුහානයේ තිබිරිගේ කරගත් කොරෝනාව මේ වන විට සමස්ත ලෝකයක්ම වෙලාගෙන අවසන්. වෛරසයක් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරලා අවසානයේදී මරණය උනත් ළඟා කරන්න පුළුවන්. ජන්ම ප්‍රතිශක්තිය, වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිශක්තිය වෛරසයකින් බේරෙන්න අපට ලොකු උදව්වක්. උපතේ සිටම මෞකිරිවල පඩන් අපට ස්වාභාවිකව ලැබෙන ජන්ම ප්‍රතිශක්තිකරණය අපේ සංකීර්ණ ජීවන රටාව හැමුවේ අද වෙද්දි ගිලිහි ගිහිල්ලා. වෙනත් විදියකට කියනවා නම් අපේ විසින්ම අපේ ජන්ම ප්‍රතිශක්තිකරණයට ලොක්ඩවුන් එකක් දාලා ඒකද සිද්ධ වෙන්න ඕනේ නැහැ අප විසින් ලොක්ඩවුන් කළ යුතු වන්නේ අප අපේ ජීවිතයට එකතු කරගත් සංකීර්ණ ජීවන රටාවන් ගම රටක් ලොක්ඩවුන් කරන්න කලින් අපි අපේ ජීවිතයට එකතු කරගත්තු සංකීර්ණ ජීවන රටාව ලොක්ඩවුන් කරා නම් මේ COVID-19 රෝගයෙන් බේරෙන එක ඔබට මට අප සියලු දෙනාටම අපහසු දෙයක් නොවේවි ස්තුතියි හොඳයි මේ පිළේම ජී මල්මේ විදුශිකා දුව අවසරයි මම අද කතා කරන්නේ වෙනස්ම විදිහක PCR පරීක්ෂණයක් ගැන කොරෝනා වසංගතයත් එක්ක බැඳුණු මාතෘකාවක් තමයි ප්‍රතිශක්තිකරණය එන්නත් වලින් කරන්නේ මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන එක නමුත් වසංගත රෝග කාලවලදී ප්‍රතිශක්තිය යහපත්ව පවත්ව ගන්න නම් මානසික සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක් මානසික සෞඛ්‍ය යහපත් ලෙස පවත්ව ගන්න බැරි වුණොත් අපේ කායික ප්‍රතිශක්තිය බිඳවැටීමට පවා ඒක හේතුවක් බවට පත් වෙනවා වර්තමානයේ අපි හුරු වෙලා ඉන්න සංකීර්ණ ජීවන රටාව ඇතුලේ විවිධ වූ චිත්ත වේග ගැටලු වලට අපි මුහුණ දෙනවා ඒ ගැටලු නිසා අපේ මනසට එල්ල වෙන්නේ විශාල පීඩනයක් අන්නේ නිසාම අපි අපිම ස්වයං PCR පරීක්ෂණයක් සිදු කරගෙන අපේ මනසේ තිබෙන වෛරස මුලින්ම හඳුනා ගන්න ඕන. නාඩි ශාස්ත්‍රයේ ජන්ම පත්‍රයේ වේදනලාවට හසු නොවන වෛරස හඳුනාගෙන එම පිළේම KCD
නෙත් බිනිදුවට අවස්ථාව. අවසරයි. උදෑසන කොළගඳ වීදුරුවෙන් දියබත්තරින් ආරම්භ වෙලා හවස වෙනුවල් ගැටවරින් කොත්තමල්ලි වලින් අවසන් වුණු අපේ සාම්ප්‍රදායික ජීවන රටාව අද අපේ අතරින් ඈත් වෙලා ගිහිල්ලා. බඩහිර පන්නේට හුරු වුණු අපේ ජීවන රටාව නිසා අද ලෝකයේම උඩු යටිකුරු කරන්න සමත් වුණු කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා මේ වෛරසයෙන් බේරෙන්න විවිධ රටවල් විවිධ වෙන්නත් නිෂ්පාදනය කරත් ඒ වයින් 100ට 100ක්ම ප්‍රතිශක්තිකරණය ලබා ගන්න පුළුවන්ද කොරෝනා වලින් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපේ ජන්මයෙන්ම උරුමුණු ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කරගන්න එක සැහැල්ලු මනසකින් ජීවත් වෙලා සාම්ප්‍රදායික දේශීය ආහාර රටාවකට හුරු වෙලා දුම් වැටි මත්පැන් වගේ වෛරස් වලින් ඈත් වෙලා නිවැරදි කායික ක්‍රියාකාරකම් වල නිරත වෙලා විවේක නින්ද අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත්තොත් මේ කොරෝනා වසංගතය පරාජය කරන එක අපිට අපහසු කාර්යයක් නෙවෙයි ස්තුතියි මීළඟ අවස්ථාව අපි ලබා දෙන්නේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ GH දිලින කවිෂ පුතාට දිගින් දිගටම ඔබ මේ නිදිහන විනාශ කරවටින් ඔබට කවදා හරි යම් ආසන්න දිනයකදී අවසන් හුස්ම හෙලන්න වෙන්නේත් මෙහිදීම තමයි ලෝක ප්‍රකට රතු ඉන්දියානු නායක සියටල් ගේ ප්‍රකාශය මේ ප්‍රකාශය අද සත්‍යයක් බවට පත් කරමින් සෝබාදම් අධිකරණයෙන් මිනිසාගේ අමන ක්‍රියාවන්ට දඬුවම් දීමට එවූ දඬුවම් බදු COVID-19 පිළිබඳ කතා කිරීමට අවසරයි යම් දිනක මිනිසා වාහකයා කරගත් රෝගයක් පැමිණියොත් එය මුළු ලෝකයම වෙලාගනු ඇතැයි විවිධ විද්වතුන් අතීතයේ මතපල කර තිබුණා ඒ මත සනාත සත්‍යයක් කරමින් අද පැමිණ ඇති COVID-19 බිඳිති මගින් මුළු මානව සංහතිය පුරාම පැතිරෙමින් තිබෙනවා නූතනත්වයේ විද්‍යාවේ තාක්ෂණයේ දියුණුව පිළිබඳ උදම්මරණ මේ මිනිසාට ඇහැට පවන්න පෙනෙන මේ පුංචි වෛරසයක් ඉදිරියේ දනින් වැටීමට සිදුවීම කියන්නේ දෛවීය සරදමක් නොවේද නැවතත් එම පිළේම වෛද්‍ය තිමුත් මන්දිල පුතාට අවස්ථාව සබදාම තීරණ ගන්නෙත් එම තීරණ ක්‍රියාත්මක කරන්නේ සකිය ණයපත්‍රයට අනුකූලවයි අපට සිදුවනුයේ එම තීරණ පිළිගැනීමට පමණක් යනමග තව දුරට අපසක් කරමි ලෝපුරා ශ්‍රීකයෙන් පැතිර යන COVID-19 වසංගතයේ රෝග ව්‍යාප්තිය පිළිබඳ අදහස් දැක්වීමට අවසරයි මිනිස් සමූහයාගේ අනිසි ක්‍රියාකාරකම් පිළිබඳව නැවත නැවත සිතන්නට ඉඩ සැලසීම ලෝපුරා ශ්‍රීකයෙන් පැතිර යන COVID-19 මේ විනිට ලොව රටවල් 200කට අධික සංඛ්‍යාවකට පැතිරී ගොස් අවසන් මිනිස් ජීවිත මිලියන 2කට අධික සංඛ්‍යාවක් බිලිගෙන අවසන් ලෝපුරා සමස්ත ආසාත්‍යයන් සංඛ්‍යාවද මිලියන 108 සීමාව පසුකරගෙන ගොස් තිබෙනවා වසංගතයකට මුහුණ දීමට පූර්ව සූදානම් සහිත රටවල් ලැස්තේ ඉහළම සිටි එංගලන්තේ ප්‍රංශයේ ඉතාලියේ වැනි ලෝක බලවතුන් පවා මෙම වෛරසය ඉදිරියේ දණින් ඇද වැටී තිබෙනවා මෙවැනි වාතාවරණයකද ශ්‍රී ලංකාවද දිනෙන් දින ඉහළන ආසාත්‍යයන් හා මරණ සංඛ්‍යාව පාලනය කිරීමට PCR එම පිළේම W මිනුති net windi අවස්ථාව ශ්‍රේෂ්ඨ නායකයෙකු වෙන සියටල් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා අප මේ පොළොවට ආදරය කරක් මෙන් ඔබත් මේ මහ පොළොවට ආදරය කරන්න ඔබගේ හදවතින්ම ඔබගේ ශක්තියෙන්ම ඔබගේ දරුවන් වෙනුවෙන් මේ මහ පොළොව ආරක්ෂා කරගන්න නමුත් වර්තමානයේ මන විට මේ COVID-19 වසංගතය මේ ලෝක ගෝලයේම වසාගෙන අවසන් මේ මුළු පෘථිවි තලයේම ලෝකවාසීන් වන අපගේ වගකීම තමයි මේ COVID-19 මේ පෘථිවි තලයෙන් තුරන් කිරීම. ඒ සඳහා මේ අපි අත්වැල් බැඳගත යුතුම කාලයයි. ලෝකයේ ප්‍රබල රටවල් පවා ආර්ථික, සමාජීය, අධ්‍යාපනික ලොකු පසුබෑමකට ලක් වෙද්දී ශ්‍රී ලංකාවේද මෙවැනි අර්බුදයන්ට මුහුණ දීමට සිදුවීම ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මහත් අභියෝගයක්. එසේනම් අප කළ යුතු ඇත්තේ මේ සබදා මාතාවගේ ආශිර්වාදයෙන් මේ COVID-19 කොපමණ අර්බුද තිබුණත් නිහතමානීව අවංකව මේ රටේ මිනිස්සුන්ට ඇටියට කාටවත් කරදරයක් නැති ජීවත් වුණොත් අපි මිනිස්සු හැටියට ජීවත් වුවම හොඳයි ඔබෙන් නොදත් ප්‍රසන්නාදයක් අපේ දරුවන්ට දේශී අභිමානී ලෝකෙට ගෙන ගිය DSL සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවයි වැඩසටහන තුළින් අප සූදානම් කඩින් ප්‍රස්ස යොමු කරන්න. අපි කණ්ඩායමකට කඩින් ප්‍රස්ස දෙන්නේ එම කණ්ඩායම සාකච්ඡා කරලා මේ ප්‍රශ්න පිළිතුරු දෙන්න පුළුවන්. එහෙම දෙන්න බැරි වුණොත් අපි ඊළඟ පිළට ඒ අවස්ථාව ලබා දෙනවා. කාලය වශයෙන් තත්පර 10ක් ලැබෙනවා. මෙන්න පළවෙනි කඩින් ප්‍රස්සේ කොටපල ජාතික පාසලට මනමේ නාට්‍යයට පාදක වී ඇති ජාතක කතාව කුමක්ද? චුල්ල දනුද්දර ජාතකය? ඔහු පිළිතුරු හරි ලකුණු ලැබෙනවා මේ අවස්ථාව මහින්ද රාජපක්ෂ විද්‍යාලයටයි මෙන්න ඔබට ලැබෙන කඩින් ප්‍රස්තය
මුවදේව්දාවත කෘතිය රචනා වී ඇත්තේ කවර ජාතක කතාවක් පාදක කොටගෙනද? මහාදේව ජාතකය. ඔව් පිළිතුරු හරි ලකුණු. කොටපල් ජාතික පාත්‍රයට නැවතත් මේ කඩින් ප්‍රශ්න යොමු වෙන්නේ මෙන්න ඔබට ලැබෙන කඩින් ප්‍රශ්න. රොකී කඳුවැටිය පිහිටා ඇත්තේ කවර මහද්වීපයකද? උතුරු ඇමරිකා මහද්වීපයේ. උතුරු ඇමරිකා මහද්වීපයේ. මේ අවස්ථාව මහින්ද රාජපක්ෂ විද්‍යාලයටයි මෙන්න ඔබට ලැබෙන කඩින් ප්‍රශ්න. එල්ෆ් කඳුවැටිය පිහිටා ඇත්තේ කවර මහද්වීපයකද? යුරෝපා මහද්වීපය. යුරෝපා මහද්වීපයේ. නැවතත් කොටපල ජාතික පාසල් අවස්ථාව. සියුස් දෙවියන්ගේ පතිනි ලෙස පුරාණ ග්‍රීක වැසියන් අතර වන්දනාමානයට පාත්‍ර වූ දෙවගණ කවුද? අපි ප්‍රශ්න යොමු කරන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට වීනස් දෙවගණ. හෙරානා දෙවගණ. නැවතත් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට අවස්ථාව. මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්න. ඇඩල්ෆ් හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු බාර වසිටි අමාත්‍යවරයා කවුරුන්ද? ගොබෙල්ස් අමාත්‍යවරයා. ඔව් පිළිතුරු හරි ලකුණු ලැබෙනවා. ප්‍රශ්න අපි යොමු කරා. අපි දැන් බලමු ඔබේ දක්ෂතාවය තුළින් විනිශ්චය මණ්ඩලයේ දෙන තීන්දුව. ජීවිතයේ කාගේ අපගේ තෝරා ගැනීම වල ප්‍රතිඵලයයි. ඔබ කැමැතිම පාසල් පාවහ නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිතිය අභිභව වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇත. නිවැරදි දේ හරියටම තෝරා ගන්න DSI Super Sport නියම ඔරිජිනල් පාසල් පාවහන්. මාතර කොටපල ජාතික පාසල් කණ්ඩායම සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලීය කණ්ඩායම අතරෙහි අද දවසේ පැවැත්වුණු දැනුමයි වාසනාවයි තුන්වන වටේ තරඟ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න අප සූදානම් වන්නේ. මාතර කොටපල ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කරමින් අද දැනුමයි වාසනාවයි තරඟයට සහභාගී වූ දුෂානි සෙව්වන්දි ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා. මල්මි විදුෂිකා ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා. CD නෙත්මිනි ලකුණු 38ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව මාතර කොටපල ජාතික පාසල් කණ්ඩායම මුළු ලකුණු 94ක් ලබාගෙන තිබෙනවා. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් අද දවසේ තරඟයට සහභාගී වූ දිලින කවීෂ ලකුණු 37ක් ලබාගෙන තිබෙනවා. තිමුත් මන්දිල ලකුණු 37ක් ලබාගෙන තිබෙනවා. මිනුති නෙත්විඳි ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ විද්‍යාලීය කණ්ඩායම මුළු ලකුණු 81ක් ලබාගෙන තිබෙනවා. අවසන් වටය සඳහා වැඩි ලකුණු ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගන්නවා කොටපොළ ජාතික පාසල් කණ්ඩායම. හොඳයි, ඉතාමත්ම වැදගත් තරඟවට කීපයකට සහභාගී වුණා අපෙන් ඉවත් වන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නියමිත සහතික තිල්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාව. ඒ සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ විශේෂ අමුත්තන් වූ දෙනිය කලා අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දන HY ධම්මිකා පීදර්ශිනී මැතිණියටත්, දිසන්ත සහ පුත්‍ර සමාගමේ මාතර ප්‍රාදේශීය වෙළඳ නිලධාරී ලාල් පි වැලිවිට මෙතුමාටත් අපේ ගෞරවනීය ආරාධනා වේදිකාවට පැමිණෙන ලෙස. අත් පළමුව ආරාධනා කරනෝ දෙනිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා HY ධම්මිකා පීදර්ශිනී මැතිණියට මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට නියමිත සහතික පත් ප්‍රදානය කරන ලෙස. ප්‍රාදේශීය වෙළඳ නිලධාරී
ලාල්පී වැලිපිට මැතිවරණ ඇරුම් කරනවා මහින්ද රාජපක්ෂ විද්‍යානීයමිට තිළිණ පත්‍ර දානය කරන ලෙස सूदानम अद खंडम देखम कथा कला हे अदास्तुनि मनल तीर्ण अणु अद हम कथा हम कथा खंडायम हटीट महेंद्रराज पत्र विद्यालय पत्ल तीन अभी खंडाय में दिलीन कविच कुताट आराधना नोबटी तीर्ण पत्र भागन සබද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන අද තරගේ ජය පරාජය කුමක්වත් ඒ සමසිතින් දරාගෙන එකම ගඟකට වැටෙන සුනිල දිය පහරසේ ඉදිරියටම ගමන් කරන්න ඔබට ආරාධනා කරමින් අද තරගේ ජයග්‍රහණය කළ කොටපොල ජාතික පාසලට උණුසුම් සුබ පැතුම් එක් කරන ගමන් පරාජය තුල අති විශිෂ්ට ජයග්‍රහණය සොයා යන මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කණ්ඩායමටත් හදපත්ලින්ම සුභාශිංසන එක් කරනවා. DSI සුපර් ස්පොට් ගෙනෙන දනමයි වාසනාවයි තරගාවලිය අද දවසේදී පැවතුනේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ. ඉතින් ඒ සඳහා අප සමග එක් වෙමින් අපට සහයෝගය දක්වූ දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ HY ධම්මිකා ප්‍රියදර්ශනී මැතිණියනි ඔබතුමියටත් එවැගේම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගරු විදුහල්පතිනි වසන්තා මොහොට්ටි මැතිණියනි ඔබතුමියටත් කොටපොල ජාතික පාසලේ විදුහල්පති අසංක පිලිප් මැතිතුමනි ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි. ඉතින් තවත් දවසක මෙවැනිම උද්‍යෝගිමත් උණුසුම් තරග වටයකින් හමු වීමේ බලාපොරොත්තු වෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්. මිහිදුම තරගෙන දවසක් උපදින්නේ හදවතේ රඳුණු පාසටහන DSI උන්මල කුරෝ එක මැත්තක ස්කූල් එක කිමි දේශනා සාගරේ අපි රැඟුවා මෙසේ පස්කෝන් දසක් බුදු එම්බල පුරෝහිත තට අමු කැවිලද කෝ මිරිවැටි සංගල ඈ ගානක් නෑ සතුට රජ කරවන පාසල් පාවහන් DSI සුපර් ස්පෝට්